ර ආයෝ ධර්මාචාරය කෙටිසරහන් සමාජ දර්ශනය නවවෙනි පාඩම නවවෙනි පරිච්චේදය පිරිවෙන දහම් පාසල අපගේ ජෝටිූප් නාලිකාවස්සේ ඔබට මේ සාකච්ඡාවන් සමගින් සම්බ්‍රන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා ඉතින් අපි බලමු මේ පාඩමේදී සාකච්ඡා කරන්නට කතා කරන්නට තියන්නේ ම නොවද කියලා මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා නවනි පරිච්චේදී බුදු දහමේ ආර්ථික චින්තනය ගොඩක්ම වැදගත්වෙන මාතෘකාවක් අනිවාර්යෙන්ම නතරම විභාගයේදී ප්‍රශ්න යොමුවෙන්නට පුළුවන් මාතෘකාවක් තමයි බුදු දහම ආර්ථික චින්තනය කියන මාතුරුකාව බුදු දහමේ හොඳ ආර්ථික චින්තනයක් ආර්ථික මේ වශයෙන් ගිහියාට ගොඩනැගීම සඳහා අවස්සේ මඟ පෙන්වී රාසියක් සිදු කරලා තියෙනවා. ඉතින් ගිහි සමාජය ගත්තොත්හෙම භික්‍ු භික්‍ෂුනි උපාසකුඋපාසික කියලා සිුවනක් පිරිසකින් යුක්තයි ඒ සිව්ුවනක් පිරිසිං යුක්ත බෞද්ධ සමාජය විශේසෙන්ම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව උා උපාසිකා කියන පිරිස ආර්ථිකමයාතින් සමුෘදයට පත්වෙච්ච ක්ඩායම් දෙකක් විදිහට ක්‍රියාත්මක වන්නට භික්‍ෂ භක්ෂුණණ කියන පිරිස සඳහා ප්‍රත්්‍යය පහසුකම්මාදය සපයන්නටත් එවගේ ගිහි උපාසක උපාසිකාව ගිහි කාවබෝගී ජීතයන් ගත කරන පිරිසක්. එනිසා ගිහි ජීවිතය ගත කරනයට දිලඳුකම කියන එක. නිර්ධානත්වයකින එක දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ සිංහාලුවාද ආද සූත්‍රවලදී සඳහන් කරලා තියෙනව. ඉතින් ඒ නිසා අපි බලමු ගිහි ජීවිතයේ සාර්ථකත්වය යහපත සලසාගැනීම සඳහා හේතුවෙන ආර්ථික ප්‍රතිපත්්තියක් සහ ආර්ථික ගැන්වීම් සමුදායක් දුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ දේශනය තුළ කොහොමද අපිට සාකච්චා කරන්නට පුළුවන් කියේන කාරණය මේ පාඩමට අදාළව කරුණු හැසක්ම පවතිනවා ඒසාංකල්ප සියල්ලක් පිළිබඳව අපි කෙටියෙන් ඉක්මනින් ග්‍රහණ කරගනයට පුළුවන් නාකාරයෙන් අවධානය ව කරමු ඉතින් අපි බලමු පලවෙනියටම න්ගේ අටතති ම සහන් කලා භික්‍ු භික්‍ෂුණ පාසක උපසිකා කියන සි වනක් පිරිසකගින් යුක්තයි කියලා. ආර්ථිකය හා සම්බන්ධව ක්‍රියාවන් හි ගෙදන පිරිස තමයි උපාසක අන් සහ උපාසිකාවන්න එහමනැත් නම් ගිහි පිරිස. මහදාන සිටුහු හා ඔහුගේ බිරිධාරමයා වදාළ ගාතා ධර්මයන්වල ආර්ථිකමය වසයෙන් ශක්තිමත් නොව පුද්ගලයා. දුක්කිත තත්ත්වක පත්වනවා ද යන්න සඳහන් කරලා තේෙන අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්ධා යොබ්බනය ධනං ජින්න කොංචාව ජායන්ති කීන මචචේව පල්ලලේ අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා යොබ්බනී දනං අචරිත් බ්‍රහ්මචරියං බ්‍රහ්මචරියාවෙන් නොහැසිර ජෞවන කාලයෙහි ධනයෙන් නොලබ කටයුතු කරන කෙනා ගින්න කොංචාව ජහායන්ති කීන මච්චේව පල්ලලේ සඳහන් කරනවා කොස්වා ලිහිනිිය වගේ ජින්න කොංචාව ජායන්ති ජීරණත්තයට පත්වෙච්ච මහළුවියයට පත්වෙච්ච කොස්වාහ ලිහිනියෙක් වගේ කීන මච්චේව පල්ලලේ කහින මච්චේව පල්ලලේ කියලක කියන්නේ මඩ පමණක් ඉතිරි වූ විලක් අසල සුසුම් ලමින් සිටින කොස්වා ලිහිනියෙක් වගේ වට පත්වා අචරිතු අබ්‍රහ්ම චරන් පැවිත්ත හෝ සාාසනනික බ්‍රහ්ම චරියාවක හෝ මුල්ලවතිදී නොදී ධනය ජව්න කාලයේදී නොලප කටයුතු කරන කෙනව ප්‍රමහ කරලතියනවා. මඩ පමණකි තිර වූ විලක්කසල සිටින පහිසට පත් කොස්වාලයේදියක් හාසමානයි කියලා. ඒවගේම ඟ ගතාව දම්මපද සඳහන් වෙන ගාථ දෙකක් මේ ගාතා දෙක අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්ධා යොබ්න දනන් සෙන්ති චාපාති කීනාව පුරාණාණී අනුත්වන අචරිත්වා බ්‍රහ්මචරියන් අලදධා ඔබ්බනය දනන් සති චාපාති සමාවන්න සෙන්ති චාපාති කියනාව පුරාණනි අනුත්තුුණන් විදිහට සඳහන් කරනු හි අදහස වෙන්නේ ඉවත දැම දුන්නක් මෙ අතීතය ගැන තමත් මතක් කරමින් සෝක වෙන බව පුරානාණ අනුත්තුනන් සෙන්ති චාපාති හිීනාව ඉවත දැමු දුන්නක් වගේ ප්‍රයෝජනයට ගන්න පැරි දුන්නක් වගේ ට ප අර අචරිත්තුවා ්‍රහ්චරයන් අලත්ධහ ඔබන දනම් සේතති චාපාති කීනාව පුරාණාණය අනුත්තුනාන් තමන්ගේ ජීවිතයේ ශක්තිමත් භාවය තිබෙන්නේ එවගේ දුන්නක් ගත්තට පස්සේ දුන්න හොඳින් තිබෙන තා කල්තමයි දුන්නින් විඳින්නට ඒ දුන්නේෙන් අපට ප්‍රෝජනයක් ගැන්නට පුළුවන්කම තිෙන්නේ අපේ ජීවිත යත් ප්‍රහ්මචාරී හෝ යවන කාලයේදී ධනදාන ්‍යාදය උපයාන් නොගෙන ගතක කලානම් මෙ මේ කියන තත්වයට පත්වෙනවා අපඒ ගාතා දෙකෙහි අර්ථය නැවතවතාවක් බලමු තරුණ වයසේදී බ්‍රහ්මචර්යාව පැවිද්ද හෝ ධනෝපායන මාර්ගගේ තෝරාගෙන ඒ සාර්ථක අයුරින් අනුකමනය නොකළහොත් මසුන් ඉවර වූ සිදුනු විලක් අසලට වී සුසම්ලන් කොස්වාල හිනිියයාමෙන් තැවැන්ටබන අතර දැමු දුන්නක් මෙ නතීතය ැන මතක් කරමින් සෝක වන්නට සිදුවන බව මේ ගතා දෙකේ අදහස් බට පත්ව වන ින්නකොංචාව ජහයන්ති කීනවච්චය පල්ලේ කියලා කියන උපමාව දිරාපත් වූ වයිසර පත් වූ කොස්වාල් හිිය මඩ පමණකි තිර වූ වෙලා කසල්ටග සිටිනවා මෙ සෝක කරනවා කියන එක සෙන්ති චාපාති කිහිනාව පුරාණනි අනුත්තුනන් කියලා කියන්නේ දිරාපත්වූ දුන්නක් වගේ ප්‍රයෝජනයකට ගන්නට බැරි කිසිම ප්‍රයෝජනයක් නැති කිසිමශක්තිමත් භාවයක් නැති අ බවට පත්තිට සිදුවෙනවා කියන කාරණය ඒ තුළින් පැහැදිලි කරනවා එහම නම් අපි අඩිවාාරම ගිහි ජීවිතයක් ගත කරන පිරිසක් නම් අප ජීවිතය සාර්ථකත්ය සඳහා කටයුතු කළ යුතුයි. ගිහින් මග මෙහි හඳුන්ව ඇතේ දන ලබන මග ලෙසයි ධනේ ලබාගන්න වූ මාර්ගය ධනය උපයන පිරිස තමයි ඇත්තටම ගිහි පැවිදි කියන පාර්සව දෙක යටතිගත්තම ගිහි අනිවාර්යම ධය ඉපය යුතුයි. බෞද්ධ සමාජය වර්ගය කරන ගිහි පැවිදි කියන ප්‍රධාන බෙදීම ඒවගේම භික්ෂු භික්‍ෂුණි උපාසකු පාසික කියන පිරි හතර ඒ හතර අනිවාර්ම එක පිරිසක් ගිහි පිරිස ධනයපයීම සඳහටයුතු කරන ඉතින් ධනය ලබන මග දිටයි ගිහි මග හඳුරුවන් ලබන්නේඒවගේම ගිහි ජීවිතය හා දනෝපායනය අතර මෙතරම් සමීප සම්බන්ධතාවක් දක්වන්නට හේතුව මකක් දෙක ලබි පළමු ගිහි ජීවිතයත්ඒවගේීම ධනයත් අතර ලොකු සම්බන්ධතාවයක් පිළිබඳ බුදු දම සසාකච්ඡා කරනවා ගෘුහස්ත ජීවිතය අන්‍යවාර්යෙන්ම ආර්ථික චර්යාව එක්ක බැඳිල්ලා තියෙන්න ජීවිතය ජීවිත ගිහිජීවිත ගෘහත්ත ජීවිත අනිවාර්යම බැඳිලතින් ආර්ථකයත් එක් ගිහි ජීවිතය සාර්ථකත්වයක් නැහැ අනිවාර්යෙන්ම ධනය සුදුසු පරිදි ප්‍රමාණවත්විදිහයට නැතිනම්. එහම් ගිහි ජීවිත හා ධනෝපායන අතරය මේ තරන් සම්බන්ධතාවයක් පවතින්නම කුමක්නිසාරද ගිහිජීවිතය සම්පූර්ණ සාර්ථකත්වයට අඩි වාරයෙන්ම ධනය අවස්සේ වෙන නිසා ඊළංඟට බුදුරදුන් වෙත පමිණි දේගජානුම් ැනැත් ගිහියන් හඳුන්වා ගත්තෙක් කොහොමද සමිතුන අපි ගිහිව පස්කම්සැප විනිමු. අමු දරුවන් මැඳ වෙසෙමු කසී සඳුන් මල්ගඳ විලවුන් පරිබෝග කරමු න් රන්්‍රීදී මසුකහවනු භාවිත කරමු එහෙමයි දීගජානකෝලිය සිටු පපුොත්‍රයා විසින්ස හි පච් කරන්නේ බදුරජාණන් වහන්ස අපි ගිහි ජීවිතයක් ගත කරන්නේ ගිහි ජීවිතයක් ගත කරන අපි ග. පස්කම් සැපමින්ඳමින් අමුදරුවන් මැද වාසය කරමින් අමුුදරුවන් පෝසණය කරමින් කසී සඳුන් මල්ගන්ද විලවුන් පරිභෝග කරමින් රන්්‍රදි මසුකාහවනු භාවිත කරමින් ජීවත් වෙනවා. මිලමුදල්ලාද වගේම අලංකාර පැලඳීමගේ අමුදරුවන් පෝසණය කිරීම පස්කම් සෑපනු පව කිරීම ගිහිියන්ගේ සාමාන්‍යය ලක්ෂනඒවිදිහට අප ජීවිතයගත කරන්නේ කියලාදී ජනුකෝලේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරලායි අපිට ගැලපෙන ධර්මයක් දශනා කරන්නට කියල එල්ලිීම කරන්න එයනු දමයි ුදුරජාණන් වහන්සේ වියක පජ්ජ සූත්‍ර දශනාව දේශනා කරලා තිෙන්නේ ගිහි පුච් කලේයාට මෙලෝ යහපත සඳහා සහ පරලොව යහපත සඳහා හේතුවෙන කරුණත් කරුණු ඇතුළාච් කරලා. ඊළඟට හත්වනි අංකේ යටත අපි බලමු. ධම්මික සූත්‍රයේදී බුදුරදුන් විසින්ම ගිහියාගේ ජීවන රටාව වික්‍රහකොට කුළු ගන්වා ඇත්තේ. දම්න මතා පිතරේ බරයිය පයෝජයේ ධම්මිකං ජෝ වනිච්චං ඒතන් ගිහි වත්තයං අපමත්තු සයං පබහෝ නමු පේති දේව දේව ධම්මේන මතා පිතරේ බරය පයෝජයේ ධම්මිකංෝ වනිච්චම් ඒතන් ගිහි වත්තයං අපමත්තුෝ සයං පබහෝ නමු පේති දේවා ඒවිදි හෙතයි සඳහන් කරලා තියෙන්න්නේ ගහියාගේ ජීවිතය ආර්ථිකයත්යක සම්බන්ධයි කියන කාරණය තුළන්නුත් කිය වෙලා තියෙන අපි බලමුහි අරථය මකක්ද කියලා ධර්මයෙන් ධනය උපයා මාප්‍යන් පෝසනය කරන්න දෙැහැමි වෙළඳාම හි යෙදන්න මෙසේ අප්‍රමාදී ව ගිහිගේ විසීමෙන් සොයං ප්‍රභ දෙවියන් අදර උපදී සොයං ක්‍රබ දෙවියන් අතර උපදි ස්ොයන් ප්‍රභ දෙවියන් කියල කියයන් සවය ප්‍රබා ලක්ෂණය හිට අබස්සර කියන දිව්‍ය ලෝකය ගෙන දිවිලෝකය ඉන්න දෙවියන් පිළිබඳව ඔ ප්‍රහ්මලෝකයේ පිළිබඳව ස්යම් ප්‍රභ කියලා කියන්න තමාගේ මාලෝකයේ විහිදුවන කියන අදහස මෙතැන දෙපාර ගනිමු එහි අරත වන්නේ ධර්මීෙන් ධනය උපයා මාපියන් පෝසනය කරන්න ධර්මිකව ධනේ හරිහම්බ කරන්න දෙමවපියන් පෝසනය කරන්න එක කියයන්න යුතුකම් වගකීම කරමින් ධනය පරිභෝග කිරීමේදී ඒ දේවල් කෙරෙහි යොමුවෙන්න කියලා අනුශාසනා කරන්න දැහැමි වෙළදාම යෙදෙන් මෙසේ අප්‍රමාධදිීව ගිහිගේ විසීමෙන් ස්ොයාම් ප්‍රපදවියන් අතරූපදී එය අහිත කර පවතින කාරණාවක් ලෙස දමික සූතරය සඳහන් වෙනෙන හ. අනිවාරම්ම මේ ගාථාවත් පාඩන් කරල තබාගන්න එය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඊළඟට නවවෙනි කාරණයය නවවෙනි අංක අතේ තියෙන කාරණයයට ප්‍යාවදානී ොමුකරමු ආර්ථිකය සමඟ බැඳුනු සුව හතර අත්තිසුක, බෝග සුක, අනනසුක, අනව්්‍ය සුක, අත්තිසුක, බෝග සුක, අනන සුක, අනවජ්්‍ය සුක. අත්තිසුක බෝග සුක, අනන සුක, අනවච්්‍ය සුක. මට මාවිසින් දැහැමිව ධාර්මික හරියාම්ම කර ගත්ත ධනයක් තියෙනවා කියලා ඇති කරගන්න සතුට බවබෝගාදී සම්පත්තියනෝ කියලා ඇති කරගන්නාව සතුට ඉළඟට බෝග සුක කියලාක කිය යන්නේ හරිහම් කරගත්ත දේවල් ධාර්මිකාආකාරයෙන් යුතුකම් වගකී විටු කිරීම වෙනුවෙන් යොමුකරමින් පරිභෝජනය කිරීමේදී. මා හරිහම්ම කරගත්ත දේවල් විසින් මනාව භුක්තිවිඳිවනේද ධාර්මිව ද හැම භක්තිවිදිෙනවානේද නිවැරදිව බුක්තිවිදිඳිවානේද කියන සතුට. බෝග සුක. අනනසුක. මම කිසිම කෙනෙක්ට නෑ වෙලා හැ කිය ඇති කරගන්න සතුට ඊළඟට අනවච්්‍ය සුක මා කිසිම ආකාරයක වැරදි ආකාරේ ජීවනෝපායන්වලට යොමුනේ නහැ කියලා ඇති කරගන්න පුළුවන් සතුට එහනම් ආර්ථිකය සමග බැඳිච්ච බුද්දු හම ඉගැන්වෙන වැදගත්ම වෙන කරුණු හතරක්. අත්තිසුක බෝග සුක අනනසු අනවච්චසුක. අති සු බෝග සුක අනනසුක අනවජ්‍ය සු අත්තිසුක බෝ සක අනසක අනවජ්‍යසුක නෝතන නාර්ථික චින්තරයේ නිස්පාදන පරිබෝජනය බෙදා හරීම ප්‍රධානතේමා වන් පවට පච්ච කරගන්නු නූතන නාර්ථකයේදී නිස්පාදනය කිරීම බහන්ඩ නිස්පාදනය.ඒ වගේ නිස්පාදනය කරන බාන්ඩ පරිබෝජනය සඳහාජුමු. කිරීම පරිභෝජනය සඳහා ලබා ගැනීම සහහි. ඒ සඳහා ක්‍රමවේද සකස් කිරීම ක්‍රමවේද භාවිත කිරීම ඒවගේ බෙදා හැරමි සඳහා කටයුතු කිරීම ආර්ථික ඇත්ත එක්ක සම්බන්ධ වන්න උකාරණාවත් ප්‍රශ්න වලදී කොහොමද කරුණු වලින් ප්‍රශ්න යමුුවවෙන්නේෙ කලා අපි ප්‍රශ්න පතර සාකච්චාේදී කතා කරමු හොඳයි එකකොලොස්වනි යංන්ක යටතේ තියෙනකාරණය බලමු බුදු දහම ගන්වන උට්ටාන බීර්වෙන් හඳුන්ුවන්නේ උත් උ්ාන විරකයකින් හඳුන් වන්නේ දැත දෙපය වෙහෙස ශ්‍රමය යොදවා ධාර්මික ලෙස ධනය උපයාගත යුතු බව උට්ටාන විරාදිගතයෙහි බහ බලපරිච්චිතය සේතවක්කිත්තයහි ධම්මිකෙහි දම්මලත්තේහි ද දැපත දෙපය වෙහෙසට පච්කරල තමායි ධනය උපයාගත යුතු වෙන්නේ දත දෙපයි වෙහෙසලා ශ්‍රමය චොදवा බාහ බල පරිචිතෙහි සේදාවක්කිත්තෙහි දහඩිය වගුරුුවල ධම්මිකයෙහි දහම්මලත්දෙහි ධර්මිකව ධර්මානුකූලව ධනීපයේ යුතුයි කියලා. එහෙනම් බුදු දහමේ උත්්ටාන වීර්ය උ්ටාන සම්පදා තුළින් මොක්ද භියාග පජ සූත්‍රයේ දී දක්වල තියෙනෙ දෑඇත දෙ පය වෙහසවලා ශ්‍රමයෝ ජොදවලා දහඩිය මමුගුරු වගුරුවලලා ධර්මිකව ධර්මික ආකාරයෙන්. උපයන්නට ඕන කියන කාරණය. අනිවාරය ධර්මික කියන වචනය පාවිච්චි කළ යුතුයි උ්ටාන සම්පදාවේදී අපිට වැැරදි ආකාරයනොත් උත්සාහ කරලා ධනය හරිහම කරන්න පුළුවන්. එනිසා ධාර්මික බව කියන එක අනිවාරයම ධර්මිකව ධනය වෙෙහෙස මහන්සයෙන් හරිහම්ම කිරීම කියලා යෙදීම අනිවාර්ගය වෙනවා. දර්මික බව කියන එක. බොදු දහමේ උගන්වනි ගැන්වීමට අදල් වෙන නිසාඒවකීම දොළස්වෙනි අංකේ යට තීතියෙන කාරණට අපි අවධානියමු කරම් මොනම හේතුවක් නිසාවත් අධර්මයෙන් සමෘදධය ප්‍රාර්ථනා නොකළ යුතු බව බදු දහමි ඉගැන්වීම. අත්ත හේතු පරස්ස හේතු න පුත්තමිච්චේ න ධනං න රට්හක් ඉච්චෙයිය අධම්මේ න සමිද්ධිමත්තනු ස සීලවා ප්ඥවා ධම්මිකෝ සසියා න අත්ත හේතු තමා නිසා හෝ න පරස්ස හේතු වෙන කෙනෙක් නිසාහෝ න පුත්ත මිච්චයදරුවන් වැරදි අයුරින් දරුවු දනයක් හෝ රටක් න පුත්ත මච්චය දරුවන් නොපැති යුතුය න දනං ධනය නො පැති යුතුය. න රට්ටන් රටක් රාජක් නො පැති යුතුය න ඉච්චයේ අධම්ම න සමවිත්තිමත්ත වන. අධාර්මික වූ සමුෘතියක් නොපැතිය යුතුය ස සීලවා ප්ඥවා ධම්මිකෝසියා ස සේලවා ප්ඥවා ධම්මිකෝසියා ඒ විදිහට ක්‍රියා කරන කෙනා සිල්වත් ප්‍රඥාවන්ත කෙනෙක් ධර්මිකෙනෙක් විදිහතයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්. ඒකත් බුදුදහම ආර්ථික චින්තනය පිළිබඳව කතා කිරීමේද අපිට කොටක් වැගත්වන නිසා. තකතබාගන්න මේ වතාවේදී අනිවාරීම ආර්ථිකය හා සම්බන්ධව තිබන පාඩමින් ප්‍රශ්න හිපයක් ඉදිරිපත් වෙනවා එ නිසා මේ පාඩමට අදාලව අනිවාාරයෙන්ම තියන කාරණාවන් හොඳින් පාඩම් කරගන්න මතකතබාගන්න හොඳයි සාරධර්නම ප්‍රතික්ෂේප කළ විද්‍යාඥන්ගේ අමනෝචඥ ක්‍රියා කලාපේ නිසා සුදු වෙන කාරණාවං පරිසරයේ දूෂණයවීම සම්පත් හීනවීම මාරකායුද බහුලවීම මානව භක් තුනීවීම සමස්ත ජීවලෝකම අනතුරුකට යොමුවීමේ ලක්ෂන ඇතිවීම අනතුරුකටලක්වීම සාර ධර්ම ප්‍රතික්ෂේප කළ විද්‍යාඥන්ගේ අමනෝච්ඥ ක්‍රියා නිසා පරි සර දූෂණය ගැන සාර ධර්ම ප්‍රතික්ෂේප කරපු විද්‍යාඥන්ගේ අමනෝචඥ ක්‍රියා සාර ධර්ම කියන එක ගොඩක් වැදගත් සමාජය පැවත්ම සඳහා ආර්ථිකය පිළබඳව ආර්ථික ද්‍යාාවේදීත් මේ සාර ධර්ම කියන එක ඉතාමත් වැදගත් ර්ථිකයේදී පවා සාරධර්ම කියන එක වැදගත් එහම නැතිව ආර්ථික සංවර්ධනය සඳහා ඕනෑම දුරාචාරයක් සිදු කිරීම සමාජ විරෝධී සහ සමාජයට අහිතකර පිණිස පවතිනා කාරය තමයි මේ කරුණ වලින් කියවෙන්නේ හොඳ ඊළඟට අපි බලමු දාහතර වෙන අන්කයට තිතියෙන කරුණු ධනය අවස්්‍ය වෙන්නේ ඇයි කියන කාරණේ සැපවත්ව ජීවත්වීමෙන් ප්‍රීතියක් වඳගනු පිණිස සුකේති පීනේති අප ධනේ හරි හම්බ කරන්නේ පොත්පත්වල තැන්පච කරලා කිසිදු සැපතක් තමාගේ බලාපොරොත්තු අරමුණු ඉටු කරගන්නේ නැතිව ඒසල්ලිය එකතු කරලා ලෝබකම තමත් දෙතුංගුණයකින් වැඩිකරගෙන ආසා සහිතව මරණයට පත්වීම සඳහනේ සැපවතාකාර ජීවත්වීම සඳහ සුකේ ඇතිපී නේති. ආර්ථික විද්‍යාවේ කාර්ිය ොක්ද ලොව පවතින සීමත සම්පත් ඇසුරින් මිනිසාගේ අසීමත ආසා පිනවීමට උදව් කිරීම. මිනිස්සුන්ට කියල දෙනවා ලෝකයේ තියන සම්පත් සීමිතයි ඔබගේ අදහස් ඔබ ආසාවන් අසීමිතයි ඒ අසීමිත ආසාවන් සම්තෘප්ත කරගන්න ඒ ආසාවන් සපල කරගන්න මෙන්න මේ විදිහට කළමනා කරනයෙන් යුක්තව ආර්ථික ක්‍රියාවලියේ යෙදෙන් එතකොට ඔබට ආර්ථිකමය අති සතුට පිණිස ඔබේ ජීවිතය ජොතවා ගන්නට පුළුවන් කියන කාරණය ප්‍රකාශ කිරීම. සන්තෘෂ්ටිකවාදී ධර්ශනකය යෝ පවසන ආකාරයට මිනිසා යනු. සන්තෘෂ්ටිකවාදී එක සතුටිං ජීවත්වීම හා සම්බන්ධව කරුණ ඉතිරිාත් කරන අපි බලමු තර්කයක රත්යක ඉදිරිහහි රැඳවූ කැරත් අලයක් අල්ලා ගැනීම සඳහා දිවයන අස්වයකු මෙන් කිසි කලක නොලබන තෘප්තිය පසු පස දිවයන බව දිවයන බව තමයි සන්තෘෂ්ටිකවාදී ධර්ශනකයෝ ප්‍රකාශ කරන්නේ මිනිස්සුකයන්ඩ කරත්යක ඉදිරියේ රැඳවූ කැරට් අලයක් කරත්වයක ඉස්සරහා එල්ලලා තිී ගැනීම සඳ දිවයන අස්වයෙකු මෙත් ඒක අල්ල ගණ්ඩ දුවගෙන යන්නේ අස්වයා දුවෙන අස්වයාගේිටේම තමයි රත්තේ බැඳල තිී එතකොට අස්වයා දුවන වේකට මොකද වෙන්නේ අර කරට්ටලේ තියෙන ැත් ඉදිරිහට යනෝ කරත්ව ඉදිරිට යනු කව දාවත් අල්ල ගණඩ හම්බ වෙන්නෙන් ඒ කරට්ටලේ ක්ඩ හම්බ වෙන්නේ හැ ඒවගේ තමයි අසීමවිි ආසාවන්න එක්ක සැපයන් හොයමින් ගමන් කිරීම මිනිස්සුන්ග සාමාන්‍ය ස්වභහාවයෙන්. ඊළඟට අපි බලමු දහත්වෙන අංකය. දහව යංකය බුදු සමය අපට උගන් වන්නේ හිටු කර ගත නොහැකි දෙයක් වෙනුවෙන් වෙහෙස මිය ජාම වෙනුවට ප්‍රීතියෙන් තෘප්තියන් ජීවත්වීමටයි ලද දෙයින් සතුට වවෙමින් ජීවත්වීම සඳහතමයි බුදු දමේ ආර්ථික චින්තනය තුළ ඉගැන්වම් කරන්නේ බෞද්ධ ආර්ථික දර්ශනයට අනු මිනිසාට ඇති මූලි අවස් සිතාතියෙන සාමාන්‍යසිව්පසය කියලත් මේ කහඳුන්නනවා පිණඩ පාත ීවර පිඩ පාත සේනාසන ගිලාන ප්‍රත්තිය කියලා ආහාරපාන ඇඳුම් පැළඳුම් වාසස්ථාන වෙහෙත්තේද. ඒක තමයි බුදු දමිකැන්වෙන මිනිසෙක්ට තිබන්නට ඕන මලිකම වස්සතා ික එගේදහ නමවෙෙන අංකය මිනිසාන රැස් කළ යුත්තයේ තම පමණක් සැපවත්වීමට කියලා බුදු දහමයෝ ගහන්වන්නේහ තමන් දෙ මවපියය නමුදරුවෝ සහඥාති මිතරියන් මෙෙන් ආගමික උතුමන්ද සුවපත් කරවනු පිනිස්සායි ආර්ථිකම පසයෙන් පුද කලයා සක්තිමත් වන්නේ ඒදී යුතුකමිටු කිගීම වෙනුවෙන් තමන් හරිහම කරන දනදාන්‍ය වලින් මේ අන්සියන් වලට දෙමව්පියන්ට දරුවන්ට ඥාතිීන්ට ආගමක උතුමන්ට ආගමක ස්තාන දියුණුවට අදී කාරණාවලට යොදවන්නට සිද්ධ වෙනවා බෞද් ආර්ථික චින්තරයමගින් මනිසාගේ ආර්ථික චර්යාවට පනම ඇති ස අවස්්‍යතා සීම කර ගැනීම ලොවේ සම්පත් සීම බව දැන ගැනීම ්‍රම යදවීමෙන්ම ධනේ උපයාගත යුතු බව මෙනෙහි කිරීම. ධර්මික මාර්ගවලින් පමණක් ධනීපරීමට අනුසාසනා කිරීම, ධනේ රැස්කරතබා ැනීමට නොව. බෙදා හදාගන යුතුකම් ඉටුකරමින් පරිභෝජනය කිරීමට යොදාගන්න කියන අනුසාසනාවන් තමයි. බුදුධාමේ ආර්ථික චින්තනයේ පරමාදර්සිී ඉගැන්වීම් බෙඩේ. අපි නවතවතාවක් බම අවස්්‍යථත ඉටතු කර ගැනීම ධනය උපයාගෙන, අවස්සිත යිටු කරගන්නට ඕන ඒවකීම ලොවේ සම්පත් සීමා සහිතයි කියන එක දැනගෙන සීමා සහිත ලදදයන් සතුටවීම ඉච්චිතාලාභ ජතාලාබ ආදයගැවීමතුළින් ගැනී ගැන්වෙනවා. ශ්‍රමය යදවීමම ධන උපයාගත යුතු බව. කපටිකම් කයිරාටිකම් කරලා ධනීපීම කිසිසේත්ම බුදුදහමය අනුමත කරන්නේ නැහැ. ධාර්මික මාර්ගවලින් පමණක් ධනීපීම සඳහා කටයුතු කළ යුතු බව දම්මිකෙහි දම්ම ලද්දෙහි ද පාටවලින් පැහදිලිව වෙන. ධනේ රැස්කර තබා ගැනීමට නෙවෙයි බෙදාහතාගෙන යුතුකාම්මිටු කරමින් හොඳින් පරිභෝජනය කිරීමට. ධන පීම සහ ධන පරිභෝජනය එ නිවැරදිව කළ යුතු බව පුතු දහම ගැලබීම. මේ පාලන සිය කැමැත්තිෙන් අවබෝධයෙන් කර නොගත්තොත් පහත කරුණුවලට මුහුණදීමට සිදුවෙයි. මේ ආර්ථික පාලනය කියනෙක්. ආර්ථිකය ධාර්මිකත්වය කියන එක එකක ත්තිනත්නම මෙන්නම මේක ත්යන් ඇතිවන්න පුළුව මනිසා විසින් මනිසා සුරාකෑම වර්ධනය වීම. සමාජයේ සාර්ධර්ම විරහිත නිර්ධය අමානුසික තත්ත්යකට පත්වීම සමාජයේ සාර්ධර්ම විරහිත නිර්ධය අමානුසික තත්ත්යකට පත්වෙනවා ආර්ථිකයේ ධාර්මිකත්වය ගිලිහිලා ගියොත්. විසම ලෝබේ නිසා අමානව සබඳතාත් දෙදරායන්න පුළුවන්. එවකීම මිල මුදල් අබාගැනීම නිසා විධ ආර්ථික ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් විධ ආර්ථික ප්‍රශ්න ඇතිවවෙන්න පුළුවන්. ලාබ ලබා ගැනීම සඳහා ආර්ථික ලෝකයේ තුළ සිදුවෙන ඇතැම් කරුණු නිසා සහරවිට බොහෝ දෙෙන අපහසුතාවට පත්වෙන අවස්ථාවන් පිබඳව ඔබට ඕනෑ තරම් වර්තමාන ආර්ථිකය තුළ දැක් දකින්නට අවස්ථාවල් ලැපිල ඇති. බේහෙස සමහන්ස වී දැනවත්වීම බුදු සමය අනමත කරන්නේ බේයකු තුඹසක් බඳින්නාසේ බමරකු රන්ගෙනවා බදයක් බැඳගන්නා සේ. බමරස්සේ වරී වම්මිකෝ උපචී ඇති. වම්මික උපචී ඇති තුුම්බසක් පේයක් හෙමින් හෙමින් ගොඩනගාගන්න වගේ ආර්ථිකය ගොඩනගාගතයුතු බවත් එවගේම බමරස්සේ විඩියතු බමරා මලත් මලේ පැහයත් නොතලා රෝංගන්නසේ ආර්ථික සෘදය තම ඇති කරග යුතු බව බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම සිංාලු බද සූතරයට අනු. සිතුංවැනි කාරණය බුද්ධ කාලිනයව පැවැතිවරෘතන් විදිහට දැක්වෙන කොටසමටිකහොදට මතකතයා ගැන් බුද්ධකාලිව තිබුණ බුදුරජණන් වහන්සේ අනුමත කරණැටිය දුණු බුෘතින් බුද් කාලිනය පැවතිවුරතින් කෘුසිකර්මාන්තය කසියා කියල සඳහන් කරන හිමනත්න කසි කසිසි කෘසිකාර්මී වානිිච්ච වානිච්ච කටය වෙළඳ කටයුතු පසු රක්ෂණය ගෝර ගෝරක්හ පසු කියලත් සඳහන් මෙෙනවා. රජ සේවය රාජපෝරිස රාජපෝරිස සිිල්ප කර්මාත සිප් ප්තර හමුදා සේවය ඉසත් කසිෘෂකර්මාන්තය, වානිච්ච වෙළඳාම ගෝරක්ක පසු රක්ෂණය සත්්‍යපාලන රාජපෝරිස රාජ්‍ය සේවය සිිප් පතර, සිිල්ප කර්මාන්ත එකන්නේ තමාගේ අතින් හස්තකර්මාන්තතාදී සිද්ධකිරීම් ඉස්සත්ත හමුදා සේවය ආරක්ෂක සේවයන් වල යෙදීම කියන කාරණාවන් බුදුරජාණන් වහන්ේ අනමත කරන්නට යෙතුදුන් රැකාවන් විදිහට දක්වන්න පුළුවන් ඊළඟට මේවායින් වඩා ජනප්‍රිය වෙලාතියනො කෘුසිකර්මයවගේ පසුරක්ෂණය පෙළඳාම් කියන කරුණු අනිත් රැකියාවනුත් යම් කිසිආකාරයක දියුණුවක් ලබාගෙන තිබෙනවා ඊළඟට බලමු අපි විසි පස් වනි කාරයෙන් නොකළ යුතු වෙළදාම සතුන් හා මනිසුන් වළදාම සත්ත වනිච්ච සත්ත කියලා මෙතන කියත්දි මහප්‍රාණතායන් එනුවේතින සත්ත වනනිච්ච කියලකන්නේ සත් සත්තු සත්තයෝ සතුන් වෙළදාම කියන එක. ඊළඟට අවියායුතු වෙළදාම නොකළ යුතු වෙළදාමක්. එවගේ විසවෙළදාම විසවනිච්ච මස්වෙළදාම මංස වනිච්ච, මදරාවී වෙළදාම මච්ජ වනිච්ච මේ කියන වෙළදාම් නොකල යුතු වළදාම්. සත්ත වච්ච සත්හ වනිච්ච අවයාායුතු වළදාම් සත්හ කියල කියන්නේ අවියායුත වලට සත් සත්හ කියලකන්නේ සත්තු වළදාම් කරන එක සත්ත වනිච්ච සත්හ වනිච් විසවනිච්, මන්සවනිච්ච මච්‍යවනිච්ච කියන වෙනදාම් නොකළ යුතු වළදාම්. ඒවගේ මාර්ථකයේදී වෙළදාම් දී කටයුතු වලදී සිදු කරු ලබන වැරදි. දුරජාන්හන්සේ ප්‍රතික්ෂප කරන කරන තුලාකෝට තරාදිී උපකාර කරගැනිමින් විද්ධ ක්‍රමවලින් වංචා කරන්න පුළුවන්. කියරලා දෙනකොට තරාදිය පාවිච්චි කරලා හිම වැරදි විදිහට තුකෝට කන්සකූට බාලකර විකිනීම තුලාකෝට කියල කියන්න කියරලා දෙනකොට එමටත්න අඩුවෙන්න්න පුළුවන් හිමනැත්නම්. ඒ කිරන්න පාවිච්චිකන් උපකරනවල මනොමනොහරි දේවල් කරලා අඩු කරන්න පුළුවවා.ඇවිදිහෙ ේවල් කිරීම වැරදි. ඊන්ට පස්සේ කන්සකූට බාලකර විකිරීම බාලදේ උසස් කර විකිරීම කන්සකූට කියන කාරණ. මානකූට මැනීමේදී කරන විිවිධ වංචික ක්‍රියා. දිග මනිනකොට. එවගේ තෙල් වගේ දේල් මැනලගන්න දේවල් වලදී මැනීමේදී එවිදිහේ. රදි සහගත ක්‍රමාවිච්චිරන්න පුළුවන්ගේ ඒවතමයි මානකෝට කියලා කියන් තුලාකෝට කන්සකෝට මානකූට, වැරදි ක්‍රම විදිහයටට බදුරජාණන් වහන්සේ පෙන්වා දනවා. ඊළඟට පසුපාලනය සම්න්ධයෙන්ද පැවති යුතු වැදගත් කාරණයක් තියෙනව සතුන් නැති කරන්නේ මස් පිණිස නොවන බව සහ ගවයා මිනිසාගේ පරමමිත්‍රයා බවත් ආර ය බලය වර්ණය හා සැප ලබා දෙන සත්්‍යයකු බවල්. ආහාර ලබාදෙනවා. සත් පුද්ගලයාට බලය ලබා දෙනවා ඒවගේම වරණය ලබා දෙනවා සැප මේ හැම දෙයක්ම ලබා සත්වයක් විදිහයට තමයි. බුදු දහමේ ගභයාාව හඳුන්වවෙලා තියෙන්නේ ආර ලබා දෙනවා බලය ලා දෙනවා වරණය ලබා දෙනවා සපේ ලබාදනවා ඒ හැම දෙයක්ම ලබා දෙන්නට පුළුවන් සත්යෙක් තමයි. බුදු දහමට අනුව ගවයක් කියලා කියන්නේ මිනිසුන් පු ගාතනය ආරම්භ කළ පසු රෝක අනු අටක් හැති වෙච්ච බවත් සුත්තනිපාතය සඳහන් වෙලා තියෙනවා සත්ව. ගාතනය කිරීම නිසා. හොඳ ඊළඟෙට විසින් නොවෙනියන්ගේ සාර්ථක ආර්ථික ජීවිතයක් සඳහා අදාලව හැ උපදේ සරක් බදුරජාන් වහන්ේ දරන ්‍යයක්ග පජ සතයේ ද උ්ාන සපදාක්ක සපදා කල්ලයන විතා සමජීවිතා කියන කාරණා හතර මෙලව ජීවිතයේ ආර්ථික සංවර්ධනය සඳහා පජ් කලයාට වැදගත්න කාරණා හතර. ඊළගට අංගුතර නිකා ය උට්ාන වි ීරෙන් ආර්ථක සක්ති කොටනග ගන්නට ප්‍රයාත්න දරන්නෙකුට උපදෙස් කිහිපයක් ලබාද ලතිනයි තාමත් වැදගත් පුත් කලෙක්ට ඉදිරියට කරන්නට ඇති වැඩගැන සිතා දැන් කළයුතුදේ දැන්ම කිරීම වැඩක් කර අවසන් වනාට පස්සේ ඒ අවසන් කලාායයි නොසිතා ඒ වැඩය කළ කාලේ තුළ අත පසුවෙච්ච යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ දේ කිරීම ගමනක්යාමට ඇති අවස්ථාවකදී වැඩ අවසන් කරන්නට වෑම් කිරම් ගමනක් යන්නට තියෙනවා නම් ගමන යන්නට පෙර කරලා අවසංකරන්නට යමක්තියනොනන් ඒ අවසංකරන්නට ක්‍රියා කිරීම ඊළඟට ගමනක් ගොස් ආපසු ආවිට ඒ කාලේ තුළ මග හැර්චිදයක් තියෙන ොනන් ඒක කිරීමට ඒ කටයුත්ත කිරීමට කටයුතු කිරීම ප්‍රමාණවත් ආහාරයක් නොලද අවස්ථාවලදී තවමත් මගේ කය වැඩෙහි යෙදිය හැකි සැහැල්ලුයි දුබල වෙන්ඩ කලින් මම මේ කරමින් සිටින කටයුත්ත හමාර කරන්න ඕන කෙ හිතන එක මේ කරුණු හොඳින් පාඩන් කරගන්න ප්‍රමාණව තාහාරයක් ගත් කල්ලහි දැන් සරීර සක්මතිය සිතා වැඩ කිරීම. එහෙමනැතිව දැන් මමහර අරගෙන වැඩි ටික් විවයක ගන්න ඕන කියල ඉන්නව සමහ වෙලාව විවයික අවස්්‍යයි හැබැයි අනවස්්‍ය ආකාරයෙන් විවේකය අවස්්‍ය වෙන්නේ හැ මද ගිලාන් බවක් වෙනනවිට රෝග උත්සන්න වන්නට පෙර කළ යුතු වැඩ නිම කරණට උත්සාහ කරන්න. එක ලෙඩ තිද රෝග තු ත්ව තිෙදීම දිගට වැඩ කරන්නට කිය කාරන්නේ නව මෙතැති කියන්න. සමහර වෙලාවට රෝගයක් උත්සන්න වඩ කලින් අපිට පුළුවන් ඒ යම්කිසි වැඩක් සිදු කරලා නිමා කරන්න රෝගකින් සුේලද පසු රෝගීව සිටි සමය අතපසු වූ වැඩ කරගන්නට පෑයම් කිරීම රෝගකින් සුව ලබනට පස්සේ රෝගාතුර වෙලා ඉන්න කාලයේේදී යම්කිසි කටයුත්තාක් අක්ත පසුනාන ඒ කටයුත්ත සිදු කරගන්නට උත්සාහ කිරීම වගේ කටයුතු ආර්ථිකමය වශයෙන් ගොරනකිෙනන කෙනෙට තාමත් වැදගත්වන කාරණාව කාරණාවන් හොඳින් මතක තපා ගන්න පාඩම් කරලත් තබාගන්න කම්මලීකුගේ සයක් වසරකටට වඩා වීරඇති පුද්ගලයාගේ දිනයක් වැදගත් බව ුදුරජාණන් වහන්සේ ගනුසාසන යෝජයේ වස්ස සතන් ජීවේ කුසී තෝ හීන වීරියෝ ඒකාහං ජීවිතන්සේයෝ වීරියමාර හතෝ දල්ලාම් යෝජයේ වස සතන්ජීවේ කුසීතෝ හිීනවීරියෝ හංජී විතන්සේ ය වීරමාරතේ හතුෝ දල්හං කම්මැලියයාගේ සියවසකට වඩා වීරයවන්තේ පුද්ගලයාගේ එක අදවස වැදගත් අර්ථවත් කියන කාරණය. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ කැන්වීමට අනු නාස්තති්‍යය වගේම අපරි හරණේද නිරර්ථ අන්තවාදී ක්‍රියාවක් බ ුදුරජාණන් වහන්ේ දේශනා කරන දුම්බර කාදක කියල කියන්නේ අසීමිත විදිහට නුසුදුසුවිදිහට විනාශකාරී ලෙස ක්‍රියා කිරීම ජද්දු මරණ කියල කියන්නේ නොකා මැරෙන්න්නම් කියන එක මෙතන අපි බලමු මේ කාරණාවන්දක පැදිලිව දක් වන නිසා උදුම්බර කාදික දවුල් කඩාකන්නට ගොස් ගසේ අතුපාතර බිඳ දැමි දමලා කන්න ගියාට පස්සේමකද වෙන්නේ නැවතවතාවක් ඒ ගහේ ගෙඩි හැදනන්නේ ැ අපරාදේ ගෙඩි පැහැන්ඩ කලින් විනාස කලාම ප්‍රයෝජනයක් නැතිව යන. ඒවගේ තමයි අනස්ස දිහට විය දම් කරමින් විදාශ කරමින්ටයුතු කිරීම දිබුල් දිවුල් කඩාකන පිරිසක් විදිහට තමයි බදුරජාණන් වහන්සේ උපමා කර තියෙන් ඒවගේම අජදතු මරණ ටැස්කර තබාගෙන නොකා නොබී මිය යන අය ඒකත් වැරදි ක්‍රමයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ අනුශාසන කරන්න ඒවගේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට සිවුරු පන්සයක් පරිහරණය කරන ආකාරයපළි ඳව රජකෙනනික් චෝධනාවක් කරනවා අවස්ථාවේදී අන් තෙරන් වහන්ේ තමන් සිවරු පිහරණය කර ආකාරය රජතුමාට පැහැදිලිව දක්වනව මෙ මේ ආකාරයට වැඩිපුර ලද සිවුරු දිරාගේසිවරු ඇති හිමිවරුට දෙන බවත්. එඒහි විවරුන්ගේ සිවුරු ඇද ඇතිරරිල්ලි බුමතුරුණු පාපිස්්නා දී විධ ප්‍රයෝජන වලට ගෙන අරගන්න කිසි වැඩකට ගත නොහැකි වනාට පස්සේ මැ්ටි සමඟ අනලා බිත්ති සෑදීමේදී භාවිතක කන්න බව ආනන්ද තරන් වහන්සේ සඳහන් කරලා තිේරෝ. ඒ වගේම සිංහලවාද සූතරයෙහි දක්වා ඇති පරිදි ධනේ විනාස කරන පරිහානි මොක හයක් දැක්වෙන සුරාපානය හා මධද්‍රව්‍ය භාවිත අවේලාවෙී සංචාරය සමජ්‍ය මධ්‍යපානෝත්සමහා සමාජසාලා ඉළඟට සූදුව පාපමිතර සේවනය අලසවීම අලසකම කියන කරුණු නාස වීම සහේතු ව කරු හට ුතු මය ගන්වන් සිංහලුවත් සූත්‍රයේ දක් ඇති පාමිතියයන් පිඳ විිරණන ස්ත්‍රී දූර්තවීම අක්ෂ දූර්තය ස සූදුවෙහි ලොල්වීම ඉඟට සුරාදූර්තත්වයඟට පාපමිත්‍ර සේවනය ඟට ලද ද පනාසට පච් කර ගැනීම ඉස්ත්‍රී දූර්තයත්පය සුදුව සුරාව පාපමිතර සේවනය වගේ දේවල් නිසා ධනී විනාස කරගෙන පරිහානි තත්යෙකට පත්වන්නට පු් කෙලයාජම වනවා ඒ බුදු දහමී අනුමත කරන කාරණාවක් නෙවේ ආර්ථික පරිහාණයටත් සාමාජයේ පරිහාණයටත් පුජිකලයාගේ ආධ්‍යාත්මික පරිහාාණයටටත් හේතුවන කාරණ. සමජීවි කතා කියල කියන්නේ තමන්ගේ ආර්ථකය තමන්ම තුළනාත්පකව සුදුසු පරිදි. අයවැ සමබර කරගෙන කටයුතු කිරීම. ඊළඟට දූරතතාවනට නොගොස් අතිවිභූසනයට හෝ විසම ලෝබය වැනි අන්තවාදී වලන්තවාදී තත්වය අන් වලට පත් නොවී. සතුටින් ජීවත්වීම සඳහා ධනය පරිහරණය කිරීම එහිද අදහස් කරනවා කාමසුකල්ලිකානයෝගන්තය කවරක් තරමින් පිරිහෙනට ඉඩ ඇත්දයි කරන විවරණය පහත දැක්ව. ආහාර හත්තක ආහාර අධික ලෙස ගත් පසු නැග ටීමට අතපසු වී අතිං අල්ලන්නට යැයි කියන්න කියන්න කාමසුකල් ලිකානයෝගී අන්තය කවරක් තරමින් පිරිහන්නට ඉඩ ඇත්ත. කාම සුකල්ලිකාන් යෝගීව ක්‍රියා කරන කෙනා. අධග ලෙස සරීරයට සැප ලබාදීමට ක්‍රියා කරන්න කෙනා. එකක්නෙක් ආහාර හත්තක ආහාරගත්තර පස්සේ අති අල්ලලා නගිටමන්ඩුවඕන විදිහ පච් කලයා නැගට කැඩුවත් ැවෙනවිදිට. අලංක් සාටක ආහාර අුබමයි පස්සේ ස්තරය කළවා දෙමීමට තරම් බඩ පුරුව ගත්ත කෙන. ඩහිරවෙලා කියලා ඇඳුම්ගලවලදාන්න සිත්ත තරමට ආහරගත්ත කෙන. වට්ටක එතැනම වැටී සිටීමට තරම් ආහාර රාසියක් ගත්ත කෙන ලාන්ත වෙනකං ආහාර ගත්ත කෙන. කාක මාසක කපුටන්ට කටින් ගතයෙකි මටමට උගුර දක්වාම අනුබව කරපු අය බුධටත ඔව මෙතන වයන්න එන්න ටෝන අනුභව කරපු දේවල් වමනය කරන තත්යට ඒත් දක්වා ආහාර අනුභව කරපු අය රිබෝජනයේදී පරිභෝජනයත් අපි ප්‍රමාණත්මක කළ යුතු ආහාරපාන ගැනීම පවා අපි ප්‍රමාණත්මකව සිදු කළ යුතු කියන කාරණය තමයි ඒ තුලින් පැහැදිලි කරන්නේ. හොඳ අප ටිකක් දීර්ග පාඩමක් හැබැයි පැදගත්ත වෙන විශේෂ කාරණාවන් මතු කරගත යුතු කාරණාවන් මතක තබාගත යුතු කාරණාවන් සියල්ලක්ම ඔබට පැහැදිලි වෙනකාරයට ඔබට පැහැදිලිව ග්‍රහණය කර ගත හැකයා කාරයට අපි කතා කලා හොඳයි ඊළඟට අපි බොරොත්තියෙනවා පරිවෙන දහම් පාසල් අපගේ YouTube නාලිකාවත් තුළලින් ධරමාචාරි කෙටි සටහන් ත්‍රමාජ දරසනය අටවිනි පාඩම කෙටි සටහන ඔබට ඉදිරිපච් කරන්නට එසේ නම් මේ පාඩමින් සමුගන්නවා මීට පෙර ඉදිරිපච් කරතියන ඉදිරිපට් කරලා තියෙන සටහන් අධ්‍යනයටට යොමු එන්නට කියලාත් මතාක් කරනවා සියලු දෙනාටම තෙරවන් සරණයි.